අයිබුවන් මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ ස්ථාවර තැන්පතු ආයෝජනය කියන මාතෘකාව පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා දැනටමත් ස්ථාවර තැන්පතු ආයෝජන කරන කෙනෙක් වුණත් ස්ථාවර තැන්පතුක ආයෝජන කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් වුණත් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ලංකාවේ තියෙන මූල්‍ය සමාගම්වල හරි බැංකුවල හරි තියෙන එක එක කොන්දේසි ඒ වගේ දේවල් සලකා බලලා කොහොමද වඩාත් වාසිදායක ආකාරයට ස්ථාවර තැන්පතු ආයෝජනය කරන්න කියන එක පිළිබඳව තමයි මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. ඇත්තටම ස්ථාවර තැන්පතු ආයෝජනය කියන එක වාසිදායකද? අපි හිතමු ඔයා ළඟ ලක්ෂ 4ක් ලක්ෂ 5ක් වගේ සැලකිලිමත් මට්ටමක මුදලක් තියෙනවා කියලා. ඔයාට පුළුවන් මේ මුදල යොදලා ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙම නැත්නම් කොටස් වෙළඳපළ ආයෝජනය කිරීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත විකිණීම ආරමුණේ ඉඩමක් මිලදී ගැනීම මේ වගේ දෙයක් කරන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම කිසියම් වූ අවධානමක් තියෙනවා. ඒ වගේම නිකන් හිතලා බලන්න මේ දේවල් කරන්න ඔයාට විශාල නොලෙජ් එකක් අවශ්‍යයි. ඒ වගේම විශාල කැපකිරීමක් ප්‍රයත්නයක් ඒ වෙනුවෙන් වැඩ දරන්න සිදු වෙනවා. ඔයා ඒ කරන කැපකිරීමට සහ ප්‍රයත්නයට ඔයාට හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඔයා ඒ දේ ආරම්භ කිරීම කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් හැම වෙලේම හිතලා බලන්න රටේ තියෙන තත්ත්වය සලකා බලලා තමන්ට වෙනුවෙන් කරන්න පුළුවන් කැපකිරීම ගැන සලකා බලලා ස්ථාවර තැන්පතුක ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් අරවගින් ලබා ගන්න පුළුවන් වෙනවද කියලා. ඒ වගේම අපි හිතමු තමන් ළඟ තියෙන මුදල් ටික තමන්ට මුදල් වශයෙන් ඒ කියන්නේ තමන්ගේ මුදල්වල ද්‍රවශීලතාවය ආරක්ෂා වන ආකාරයට තමන්ට තියාගන්න ඕනේ කියලා. ඒ වගේ අවස්ථාවකදී අපි මේ මුදල් ඉඩමක් මිලදී ගන්න වගේ යොමු කරොත් තමන්ට ඒක නැවත විකුණලා ඒක මුදල් කරගන්න ඉතාමත් අමාරුයි. අන්න ඒ වගේ අවස්ථාවක තමන් ළඟ තියෙන මුදල් වශයෙන්ම තියාගන්න අවශ්‍ය නම් ස්ථාවර තැන්පතුක ආයෝජනය කිරීම වඩාත් සුදුසුයි. ඒ වගේම අපි හිතමු ඔයා කිසියම් අරමුණක් වෙනුවෙන් මුදල් ඉතුරු කරනවා කියලා. ඒ දේ සිද්ධ වෙන්නේ ඒ අරමුණ සිද්ධ වෙන්නේ තව අවුරුදු දෙකකින් හෝ තුනකින් කියලා ඔයා නිශ්චිතවම දන්නවා නම් ඔයා කෙටි කාලීන ආයෝජනයක් වශයෙන් ස්ථාවර තැන්පතුක ආයෝජනය කිරීම ඉතාමත් සුදුසු දෙයක්. තමන් නොදන්නා දෙයක් විශාල අවධානමක් දරලා පටන් අරගෙන තමන්ගේ ඇතේ තියෙන මුදල් ටිකත් නැති කරගන්නවට වඩා අවධානම් මට්ටම බිඳු වීදි තියෙන ස්ථාවර තැන්පතුක ආයෝජනය කිරීම තුළින් ප්‍රතිලාභයක් ලබා ගන්න එක ඒ ලබා ගන්නා පුළිය බොහෝ අවස්ථාවලදී ඉතා වාසිදායක වෙන්නට පුළුවන්. ඒ කොහොම වුණත් වර්තමානයේ පවතින උද්දමනකාරී තත්ත්වයක් එක්ක සලකා බලනකොට ඉතා විශාල මුදලක් අවුරුදු 5කට වඩා වැඩි කාලයක් වගේ කාලයකට ස්ථාවර තැන්පතුක ආයෝජනය කිරීම ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි. ඒ මොකද කියලා මම ඉස්සරහට කියන්නම්. හොඳයි, ස්ථාවර තැන්පතුවක් දාන්න කලින් ප්‍රධාන වශයෙන් සලකා බල යුතු කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කාරණේ තමා තමන් ස්ථාවර තැන්පතුව දැමීමට සුදුසු ආයතනයක් තෝරා ගැනීම. ඒ වගේම දෙවෙනි කාරණේ තමා තමන් ස්ථාවර තැන්පතුව දාන කාලය තීරණය කිරීම. වර්තමානයේදී ෆයිනෑන්ෂියල් කම්පැනි වල බැංකුවලට වඩා වැඩි ප්‍රතිශතයක් ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනවා. නමුත් ෆයිනෑන්ෂියල් කම්පැනි වල ස්ථාවර තැන්පතු දැමීම එච්චර සුදුසු දෙයක් නෙමෙයි. මොකද පහුගිය දවස්වල වෙච්චි දේවල් ඕගොල්ලෝ හොඳටම දන්නවා ඇති. ETI ෆිනෑන්ස් සමාගමේ වෙච්ච සිදුවීම වගේ දේවල් පිළිබඳව 2019 වර්ෂයේදී ස්ථාවර තැන්පතු සඳහා වසරකට 10%ක් 12% අතර වගේ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ බැංකුවලින් ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ මාකට් එක යන රේට් එක ඒ 10-12 තියෙන අවස්ථාවේදී වෙන බැංකුවක් කියනවා නම් අපි 17-18ක් වගේ ප්‍රමාණයක් ඔයාට අවුරුද්දකට ලබා දෙනවා කියලා. ඔයා නිකමට හිතලා බලන්න ඒක ওই තරම් දුරට හැකියාවක් ඒකේ තියෙනවද කියන එක පිළිබඳව. අද වෙනකොට රජයේ බැංකුවල ස්ථාවර තැන්පතු සඳහා වසරකට 11%කට වගේ ආසන්න ප්‍රමාණයකට ප්‍රතිශතයක් ලබා දෙනවා. ඉතින් වැඩිපුර 1%ක් 2%ක මුදලක් ප්‍රතිශතයක් බලාපොරොත්තු වෙන් තමන්ගේ තියෙන මුදල් ප්‍රමාණය එච්චර ස්ථාවරයක් නැති බැංකුවක ආයෝජනය කිරීම එච්චර සුදුසු දෙයක් නෙවෙයි. මම Excel sheet එකක හදලා තියෙනවා අපි මේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කිරීම තුනින් ලැබෙන පොලිය කොහොමද ගණනය කරන්න කියලා. අපි දැන් මේ වීඩියෝ එක බලමු. මම මේ Excel එකේ තියෙන calculation හැමදේම කරලා තියෙන්නේ දැනට 2019 දී ලබා දෙන අඩුම පොලිය අනුපාතය වසරකට ලබා දෙන අඩුම පොලිය අනුපාතය වන 10.75 කියන පොලිය අනුපාතය යටතේ. එතන maturity rate එක 10.75 කියලා කියන්නේ වසරක් අවසානයේදී ලබා දෙන පොලිය වසරකට. ඒ වගේම වම් පැත්තේ තියෙන monthly rate එක ගැන අදහස් කරලා තියෙන්නේ මාසික ගානේ පොලිය ගන්නා ලබා දෙන පොලිය. maturity rate එක වල ටිකක් අඩුයි. මේ monthly rate එක කියන figure එක ගන්න තියෙන්නේ මෙතන මේ maturity rate එකේ rate difference එක කියන ඒක අඩු කරලා සමහරවිට තියෙන්නේ. ලබා ගන්නා පොලිය මත රජය විසින් රඳවා තබා ගැනීම බදුව කියන්නේ withholding tax 5%ක් අඩු ගන්නවා. මේ 5% තමයි මෙතන දාලා තියෙන්නේ. ඒක net rate එක කියලා කියන්නේ මේ තියෙන rate එකෙන් 5%ක් අඩු කරලා පස්සේ ලැබෙන අගය. එහෙම තමයි මේ දෙකේම මම හදලා දාලා තියෙන්නේ. මෙතන මැද තියෙන invested amount කියලා කියන්නේ අපි ස්ථාවර තැන්පතු සඳහා ආයෝජනය කරලා තියෙන මුදල් ප්‍රමාණය. 2012 කියන මේකේ තමා
අපට අවුරුද්දක් අවසානයේදී මැචුරිටි රේට් එක යටතේ විත්වලින් ටැක්ස් අඩු කරාට පස්සේ ලැබෙන පොලි අනුපාතය තමයි මේ 2022.50 කියලා කියන්නේ. දෙකක් තියෙනවා ඉන්ට්‍රස්ට් ට්‍රාන්ස්ෆර් ටු අනදර් account සහ ඉන්ට්‍රස්ට් ඇඩ් ටු FD කියලා. ඉන්ට්‍රස්ට් ට්‍රාන්ස්ෆර් ටු අනදර් account කියලා කියන්නේ අපි මන්ත්ලි දින රේට් එක යටතේ මාසපතා පොලිය වෙනත් account එකකට ගන්නවා නම් ඉන්ට්‍රස්ට් ඇඩ් ටු same FD කියලා කියන්නේ ඒ FD එකටම ඉන්ට්‍රස්ට් එක මාසපතා ඇඩ් වෙනවා නම් අපි ඉන්ට්‍රස්ට් එක වෙන account එකකට ගන්නවා නම් හැම මාසෙම ලැබෙන මුදල සමානයි. මේ තමයි එතන තමයි මේ 811,446 කියලා දාලා තියෙන්නේ. ලක්ෂයකට මන්ත්ලි රේට් එක 10.25 යටතේ ලැබෙන පොලිය. මෙතන මම නෙට් රේට් එක කියන එක මම මෙතන 12න් බෙදලා තියෙනවා මාසෙකට අගය ගන්න. 811,446 ගානේ ලැබෙන ටෝටල් එකතුව වෙන්නේ 9,737.50ක්. ඒ මාසෙ ගානේ අපි පොලිය වෙන account එකකට ගත්තොත් අපිට ලැබෙන මුදල් ප්‍රමාණය. ඉලංගේ බලන්න interest add to FD කියලා තියෙන එකේ ඒකේ ලැබෙන පොලිය 811,818 ඒ වගේ වශයෙන් මාසෙන් මාසෙට වැඩි වෙලා තියෙනවා. ඒ මොකද මේ මාසෙ ගන්න පොලියත් ඊළඟ මාසෙ වෙනකොට අපි දාපු ඉන්වෙස් කරපු මුළු එකතුවට එකතු වෙලා තමා ඊළඟ මාසේ පොලිය හැදෙන්නේ. ඒකෙන් තමයි මේ 811,824 ඒ විදිහට මේක වැඩි වෙලා තියෙන්නේ. මේ amount එක 10,184ක් වෙලා තියෙනවා interest එක ඒ account එකටම add කරනවා නම් හැබැයි මාසපතා ලැබෙන interest එක වෙන්න ඕනේ. මෙතන බැලු බැලමට පේනවා 10,212 තමයි මෙතන වැඩිම figure එක. අපි මාසෙ ගානේ ගන්නවනම් කොහොමත් අපිට පාඩුයි. මොකද ඒකට නැවත පොලියක් හැදෙන්නේ නැති හින්දා. අපිට දැන් මෙතන ආයෝජනයේ තීරණය ගන්න වෙන්නේ මාසපතා පොලිය account එකට add වෙන විදිහට දානවද එහෙම නැත්නම් අවුරුද්ද අවසානයේදී පොලිය ලැබෙන ආකාරයට ගන්නවද කියන එක තමයි අපේ ආයෝජනයේ තීරණය කෙරෙහි සලකා බලන්න ඕනේ. අවසානටම තියෙන difference between monthly add same FD කියන එකෙන් අපිට බලා ගන්න පුළුවන් ආයෝජනය කිරීම සුදුසු වෙන්නේ වඩාත් විශ්වාසදායක වෙන්නේ කොයි ආකාරයටද කියන එක පිළිබඳව. මෙතන තියෙනවා button දෙකක් මම add කරලා මෙන්න මේ ආකාරයට බලා ගන්න පුළුවන් ඔයාලට. එතන මේ වගේ අපිට වෙනස් කරන්න පුළුවන් monthly rate එක සහ invested amount එක මෙන්න මේ ආකාරයට මේ වගේ වෙනස් කිරීම හැකියාව තියෙනවා. අපිට මේ විදිහට මේකෙන් rates වෙනස් කරලා බලන්න පුළුවන් අපිට වඩා වාසිදායක වෙන්නේ monthly interest එක ඒ account ඒ FD එකට මැඩ් වෙන ආකාරයට invest කරන එකද හොඳ එහෙම නැත්නම් අවුරුද්දක අවසානයේ පොලිය ගන්න එකද හොඳ කියලා මෙන්න මෙතනින් මේවා අඩු වැඩි කිරීම තුලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඉන්වෙස්ටඩ් amount එක වෙනස් කිරීම තුලින් අපටත් බලා ගන්න පුළුවන් මාසෙන් මාසෙට ලැබෙන පොලිය කොහොමද ලැබෙන්නේ අවුරුද්දක් අවසානයේදී ලැබෙන්නේ කොහොමද ඒ වගේ දේවල් මේක වෙනස් කිරීම තුලින් බලා ගන්න පුළුවන්. අපි දැන් මේ Excel එකේ ඊළඟ sheet එකට යමු. sheet එකේ තරවාගෙම තමා මම හදලා තියෙන්නේ maturity ඕ monthly එහෙම නැත්නම් quarterly semi-annually ලැබෙන පොලිය අනුපාතයන් දාලා විත්වල index අඩු කරලා ඒ විදිහට තමයි මේකේ ඔක්කොම link කරලා තියෙන්නේ. මේකේ තරවාගෙම difference between rates කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ maturity එකයි monthly එකයි අතර තියෙන වෙනස. ඒක හැම වෙලේම මතක තියාගන්න maturity rate එකෙන් difference එක අඩු කරලා තමයි monthly rate එක aran තියෙන්නේ. ඒකින්ද ඔයාලට බැංකුවේ තියෙන අවශ්‍ය ආකාරයට එතන difference එක දාලා මෙතන figure එක ගන්න පුළුවන්. ඒගොම බටන් තුනක් තියෙනවා. year ගාන වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම rate එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම invest කරලා තියෙන amount එක වෙනස් කරන්න පුළුවන් බටන් තුනක් තියෙනවා. අපි මේ විදිහට මේකේ එක එක ඒවා change කරලා rates invest කරලා තියෙන අවුරුදු ගාන invest කරලා තියෙන මුදල් ප්‍රමාණය වෙනස් කිරීම තුලින් අපිට මේකේ බලා ගන්න පුළුවන් result කොහොමද වෙන්නේ කියලා. විතර යට වෙනස් වෙනවා total amount එක සහ interest එක කොහොමද වෙනස් වෙන්නේ කියලා එතනින් යටින් බලා ගන්න පුළුවන් අපිට. ඒ වගේම අවුරුද්දකට maturity එක දාන්න නැතුව monthly හරි semi-annually හරි invest කරනවා නම් කොහොමද අපිට අවුරුදු කීපයක් අවසානයේදී පොලිය අනුපාතය ලැබෙන්නේ කියලා මෙතන යට එකෙන් බලා ගන්න පුළුවන්. මෙතන යට තියෙනවා difference එක. ඒ කියන්නේ monthly හෝ maturity අතර වෙනස නැත්නම් semi-annually හෝ maturity අතර වෙනස එකෙන් බලා ගන්න පුළුවන් අපිට වඩාත් වාසිදායක කොයි ආකාරයට ආයෝජනය කරොත්ද කොයි රේට් එකට ආයෝජනය කරද්ද කියන එක. මෙතන amount එක වැඩි වෙනකොට ඒ difference එක වැඩි වෙනවා හෝ අඩු වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට figures වෙනස් කිරීම තුලින් බලා ගන්න පුළුවන් කොයි විදිහට ආයෝජනය කරොත්ද වඩාත් වාසිදායක කියලා. මේ Excel sheet එක අවශ්‍ය නම් comment කරන්න මේක download කරගන්න මම link එකක් එවන්නම්. ඊළඟ sheet එකේදී සසඳීමක් මම කරනවා ලක්ෂ 10ක වගේ මුදලක් ඉඩම මිලදී ගැනීමට යෙදවීම සහ ස්ථාවර තැන්පත් දැමීම කියන එක ඉදික පිළිබඳව අපි හිතමු purchase 20ක් අපි ගන්නවා රුපියල් 50,000 ගානේ. එතකොට 110,000 වෙන amount එක. ඒ වෙනුවෙන් අපි දන්නවා මුද්‍ර ගාස්තු ගෙවන්නනවා 40,000 ලක්ෂයකට 104 ගානේ. ඒ වගේම අපි හිතමු තවත් මේකට වියදමක් දරනවා 20,000 විතර. එතකොට අපි හිතමු ඉඩම මිලදී ගැනීම වෙනුවෙන් 60,000 මුදලක් අපට ගියා. එතකොට අපි හිතමු මේ මුදලටම
අවුරුද්දක් අවසානයේදී මේක විකුණනොත් අපට ලාභයක් වශයෙන් හම්බෙන්නේ නැහැ, අලාභයක් හම්බෙනවා. රුපියල් 60,000ක අලාභයක් දරන්න සිද්ධ වෙනවා අර දරාපු වියදම. අපි හිතමු මේ 110,000ක මුදලම අපි ස්ථාවර තැන්පතුවක දාලා තියෙනවා කියලා. එතකොට අපට අවුරුද්දක් අවසානයේදී 102,125ක මුදලක් හම්බලා තියෙනවා. අපි හිතමු දැන් මේ ඊඩමේ මිල වැඩි වුණේ නැත්නම් අපට 60,000ක් පාඩුයි. 60,000කට වඩා පාඩුයි. මොකද අපි 102,000ක් අපට ස්ථාවර තැන්පතුවක දැම්මා නම් මුදල හම්බෙනවා. එහෙනම් අපි මුළු පාඩුව 102,125ක් වෙනවා. අපි මේ ඊඩම මිලදී නොගෙන ස්ථාවර තැන්පතුවක දැම්මා නම් අපට 102,125ක මුදලක් ලබා ගන්න පුළුවන් අවුරුද්දක් අවසානයේදී. අපි ඊඩමේ මිල ගියකින්වත් වැඩි වුණේ නැහැ කියලා උපකල්පනය කරොත් අපට මේ වගේ විශාල පාඩුවක් ලබා ගන්න සිද්ධ වෙනවා අවුරුද්දක් ගත වුණාට පස්සේ. මෙන්න මෙතන දාලා තියෙනවා මම බටන් එකක්. මේ බටන් එකෙන් බලන්න පුළුවන් මිල වැඩි කරන එක කොහොමද කියලා. මෙන්න මෙතනින් මේ බටන් එක ටික කරලා 1000කින් ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. 1000කින් මිල වැඩි වෙනවා. දැන් ටික අඩුතර මේ 1000කින් වැඩි වුණොත් තමයි අපට මෙතන ඒත් 40,000ක අලාභයක් අපිට ලැබෙන්නේ. තව 1000කින් වැඩි වුණොත් 20,000යි අලාභය. තව 1000කින් වැඩි වුණොත් අපිට අලාභය ලාභයක් නැති මට්ටමටපත් වෙනවා. මේ විදිහට මේක වැඩි කරලා බලන්න පුළුවන් අපට ලාභයක් ලැබෙන්න නම් ඊඩමේ වටිනාකම කිසියම් කාලයකට පස්සේ රුපියල් කීයකින් වැඩි වෙලා තියෙන්න ඕනද කියලා මේ බටන් එකෙන් බලා ගන්න පුළුවන් අපට. ඒ වගේම බලන්න මෙතන නම් එක අවුරුද්දයි. එක අවුරුද්දකට මේ aran තියෙන ඊඩමේ පර්චේස් එකක් 9000කට වඩා වැඩි මුදලකින් වැඩි වීමේ සම්භාවිතාවයක් තියෙනවද කියන එකත් අපි දැන් බලමු. අවුරුදු 5ක් වගේ කාලයක් යනකොට මේකට මොකක් වෙයිද කියන එක පිළිබඳව. අවුරුදු 5ක් යනකොට අපි 110,000ක් ස්ථාවර තැන්පත් දාලා තිබ්බනම් 6,26,000ක් වගේ මුදලක් අපට පොලිය වශයෙන් ලබා ගන්න පුළුවන්. අපි එතකොට බලමු ඒ මුදල කවර් වෙන්න නම් අපි aran දාලා තියෙන ඊඩමේ පර්චේස් එකක් රුපියල් කීයකින් වැඩි වෙලා තියෙන්න ඕනද කියලා. අපට ඒ ස්ථාවර තැන්පතුවෙන් ලැබෙන මුදලට වඩා ඊඩම විකිණීමෙන් ලැබෙන මුදල වාසිදායක වෙන්න නම් අඩු ගානේ රුපියල් 35,000ක් වගේ මුදලකින්වත් මේ ඊඩමේ වටිනාකම වැඩි වෙලා තියෙන්න ඕනේ. සාමාන්‍ය අවුරුදු 5ක් කියන්නේ ලොකු කාලයක්. ඒ පැත්තේ තියෙන දේවල් සංවර්ධනය වෙලා ඊට මේ වටිනාකම 35,000කින් නෙමෙයි ගත්ත ගාණෙන් වුණත් වැඩි වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒකයි මම කලින් කීවේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කිරීම අවුරුදු 4කට 5කට වගේ අඩු කාලයකට සුදුසු වෙනවා මිසක් ඊට වඩා වැඩි කාලයකට ආයෝජනය කිරීම සුදුසු වෙන්නේ නැහැ කියන එක. මෙතන බලන්න අවුරුදු 10ක් වගේ කාලයක් යනකොට තව දේවල් වෙනස් වෙලා ඒ පැත්ත ඉතා විශාල වශයෙන් දියුණු වෙලා මේ විදිහට ඊඩමේ වටිනාකම දෙගුණ තෙගුණ වෙලා ලැබෙන ලාභය ඉතා වැඩි වෙන්න පුළුවන්. ඇත්තටම අවුරුදු 10ක් 15ක් කියන්නේ ඉතා විශාල කාලයක්. සමහර විට මේ හැමදේම දියුණු වෙලා ඊඩමේ වටිනාකම මම අර කලින් කිව්වා වගේ අපි ස්ථාවර තැන්පතු ආයෝජනය ලැබෙන වටිනාකමට වඩා වැඩි ලාභයක් ඉතින් ගන්න පුළුවන්කම ලැබෙන්න පුළුවන් ඊඩමේ වටිනාකම ඉතාම ඉහළ ගියොත්. හොඳයි, මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි වැදගත් කියලා හිතුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ Excel sheet එක අවශ්‍ය නම් කමෙන්ට් කරන්න. මම ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකක් එවන්නම්. ඒ විදිහට මේ Excel එකට දැනට තියෙන ඇත්ත රේට්ස් දාලා ඔයාලට බලන්න පුළුවන් තමන් කරන්න යන ආයෝජනය මන්ත්ලි වශයෙන් දැම්මොත්ද නැත්නම් සෙමියන් වෙලි වශයෙන් දැම්මොත්ද එහෙම නැත්නම් අවුරුද්දට මැචුරිටි වෙන ආකාරයට දැම්මොත්ද තමන්ට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන්නේ කියලා තමන්ට මේ Excel එක තුලින් බලාගැනීමේ හැකියාව ලැබෙනවා. හොඳයි, එහෙමනම් අපි මගේ ස්ථාවර තැන්පතු ගැන කියවෙන ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.